नमो तस भगव तुरा हू सब धमीशु पटी हत्यान चारस दस बल धरा सस चतुविशार विशार दश सब सातु तु तस धमी रस धम राजस දමමස්සාමිස්සෙ තතාාගකස්ස සබ සබුණු සමම සමම්බුද්බුදස්ස නමුතස්ස භගවෙතුුවරහතු සභබදමමිසු අප අප ටිහතඥානචරස්සෙ. දස බලධරස්ස චතුවිසාරයි ජෙවිසාරදස්ස සබ සතුතුතමස්ස දමමිසරස්ස දමමරාජස්ව දමමස් සාමිස්ස තතාාගගස්ස සභබњњු සමමා සමම්බුදුබුදස්ස. නමෝතස්සෙ භගවෙතු අරහතු සබබධගමිසු අපපටිහතඥාන චාරස්සෙ දස බල්ලධරස්ස චතුවීසාරජ ජෙවිසාර දස්සෙ සබබ සත් තුතුතෙ මස්සෙ දගමිසෙරස්සෙ. ධම්මරාජස්ස දම මසාමිස්ස තතාගතස්ස සභඥඥුණු සම්මාසමම්බුද්බුදස්සේ සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම ගෞරවේ පෙර දැරි කරගෙන බොහෝම ශ්‍රද්ධාවන් බෙස්වූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්න. පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ ජාතක පාලියෙහි සඳහන් වන මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව විශේෂ කරුණු දහයක් ඉස්මතු කෙරෙන්ෙන වටිනා ජාතක කතාවක් මේ ජාතක කතාව හඳුන්නලා තියෙන්නේ ජයත් දිස ජාතකය කියලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ජාතක ධර්ම දේශනාව සිදුකරන්ඩ හේතුවන වර්තමාන කතාව මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කළුත් අටකතාව සඳහන් කරනවා එහි වර්තමාන කතාවත් සාම ජාතක කතාවේ වර්තමාන කතාව හා සමහනයි කියලා නමුත් අපි කෙටියෙන් කරුණු ටිකක් පැහැදිලි කරමු වත්මන් කතාව සම්බන්ධයෙන් මාතුපෝසක භික්ෂූන් වහන්සෙනමක් අරමුණන් කරගෙන තමයි බුදුරජාණන් වහසේ මේ ජාතක කතාවත් දේශනා කරන්න. සාමජාතකයේ දේශනා කොට වදාලෙත් මාතුපෝසක භික්‍ෂුවක් අරමුණු කරගෙනමයි අපේ භාගිතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර එක තරුණ පුතික් එක දවසක් තම මාලිගාවේ උඩු මහන්තලාවී සිංහ පං්ජරයේ විවෘත කරලා මාර්ගයේ දිහා බලහම බොහොම ලස්සනට සුදු ඇඳගත්ත පිළිවල්ට සැරසුන සැදැහැවත් පිරිස් සුවඳ මල් තවත් නොයේ පූජා බාණ්ඩාරගන පාරදිගේ ගමන් කරනවා දැක්කා. මේ කුමාරයා හොයලා බැලුවා කොහටද මේය යන්නේ ජේතවනාරාමිට බණ හණ්ඩයනවා දහාට කෝටියක් විතර ධනේ තියෙන සිටු පවුලක පුතික්මී මමත් යන්ඩ ඕන බනාහන්ඩ කෙල හිතල භික්ෂු මහා සංගරත්නයට බුදුරජාණන් වහන්සේටත් පූජ කරට වස්ත්‍ර ආදී තවත් නොයෙක් පූජාද්‍රවවියත් අරගන්න සුවඳ මල් ආදියත් පිළියල කරගෙන ඔහුොත් ගියා බුදුන් වඳීන්ට බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට තමන් අරගෙන ගියපු පරිෂ්කාරජාති පූජා කරලා එදා බුදුරජාණන් වහන්සේගින් ධර්මශ්‍රවනය කළා ධර්ම දේශනාව අවසානයේ මෙ තරුණ පුතා තීරණය කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සංසාරයෙන් එතරයන්ඩ ගිහි කාමභෝගී ජීවිතයක ඉඳලා ටිකක් අමහරුයි. ඒනිසා ම මහනවෙෙන්්ඩෝනය කියෙන හිතන අම්ම තාත්තගාවට ගිහිල්ල ඒ කාරණාව මතක් කළා. ඒ පවුලට ඉන්න එකම එක දරුවයි. මට මහනවෙන්්ඩෝනය අම්ම කියල කියහම සඳහන් කරනෝ අම්මගේ තාත්තගේ හදවත හත්කඩකට පැලුණ වගේ ඒයට දැනන කියලා. ඒ නිසා දෙමව්පියෝ දෙන්නම් එකතුවේ රකයනවා අපපුතෙේ උඹ අපේ ඇහැවාගේ අපට ඉන්න උඹ විතරයි. උඹ අපේ හදවත වගේ අපට ඉන්න උඹ විතරයි ඉතිං උඹ මහන කරහම කෞුද අනාගතයට අපිව බලාගන්න කවුද මේ දනසම්පත්වලට උරුම කං කියයන් කෞද මේ පෙළපත ඉස්සර හට අරගෙනයන් එහින්ද මහන වෙලා බෑ නේද කියලා කරුණු දැක්කුවා ම් පුතා කියනවා මට එකකින්වත් වැඩක්නේ මට ඕනි මේ සංසාරයෙන් එතරයන්ඩ එයිද මට මහන වඩමයි යෝනි මව්පියෝවාකමැති අන්තිමට පුතා සඳහන් කලාා මාව මහන කරන්න නැත්තම්න් නොකානෝ බින්ඳට මැරිලේනවා කියලා තැන් එදා ඉඳල කෑම කන්නේෙනේ දවස් කීපයක්ම මෙහෙම ගත වුණා. නැවත නැවත කරුණු පැහැදිරි කලා පුතේ ඔය පැවිදි ජීවිතය කියන එක හිතන තරම් ලේසි නැහැ. ඔක හුඟාාවක් අසීරු ජීවිතයක්. බලාපොරොත්වෙන දේවල් ලැබෙන්න්නේෙනෑ සීතල ඕන වෙලාට උණුසු මයි ලැබෙන්නේ. උණුසු මෝන වෙලාවට සීතලයි ලැබෙන්න්නේ. හරි කටුක ජීවිතයක් මහනකම කෙලගෙන්. එහම කීවත් මේයාගේ මහනකමට තියෙන ඇල්ම නැති කරන්න බේ. දැන් නොකා නොබී ඉන්නවා. හිතවතුන් නෑදෑයු හැමෝ මැවිල්ල කරුන්කීවා. එ හැම වචනයක්ම නිකං අහකගේපු වචන බවට පත්වවා. අන්තිමට තීරණය කළා මෙහෙම හිටියොත් මැරිලයයි. මහන කොළොත් අපේ හාමුදුරුවෝ කියල කියන්න කෙනෙක් රි ඉදී. ඒහිද මහන කරම කියලා අවසර දුන්න බුදුරජාණන් වහස ළඟට ගිහිල්ල කීව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සනම ආමන්ත්‍රණය කරලා මේ දරුව පැවිදි කරන්න කියලා බාර කළා ඒ භික්‍ෂූන් වහන්සල ඒ දරුව පැවිදි කළා වසර කීපයක් භික්‍ෂූන් වහන්සල ඇසිරු කරමින් ධර්ුමය විනය ශාසනික පිළිවෙල ප්‍රතිපදාව හොදයට පුරුදු කළ. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේගේෙන් අවසර අරගෙන සැවවැත්නූර ඉඳලා යුදුන් එකසිය විශස්සක් විතර ඈත දුරපලාතකට ගිහිල්ලා කමටහං ඉල්ලගෙන ගිහිල්ල භාවනා කරන්න සූදානවා. වනාන්තරේ පොඩි කුටියක උනුහසි භාවනා කරනවා. අසල තියෙන ගමට පින්ට පාතිවඩිනවා. දැ සැවත්නරින් පටත්වෙලා ගහිල අවුරුදු දොහ මේ කාල වෙනකොට පින්නතුනී සැවැත්නූරින් පිටත්වන තවත් එක භික්‍ෂූන් වහන්සේනම කෙම කෙම එකසිේ විසියදුන් දුරගෙවලා මේ කැලෑවිතියෙන පුංචි පන්සලට පැමිණිය. උන්වහන්සේ වැඩම කලාට පස්සේ බොහෝම සතුටින් ආගන්තුග වත මනාව සම්පූර්ණ කලා පිළිවෙත් ඉවර කරලා විවේකී ඇවිල්ල උන්වහසගෙන් කතා කර ලැහවා ස්වාමීණී කොහේ ඉඳලඳ වඩින්නේ ඒල සඳහන් කලා ආයශ්මතුන් මම සැවැත්නුවර කෙනෙක් ද හරිම සතුටුයි ගමේ කෙනෙක් ඇවිල්ල නිසා එනිසා ආග තොරතුරු ගොඩක් කතා කළා බුදුරජාණන් වහන්සේ භික්ෂු මහාසංගරත්නය සුවසේ වැඩ ඉන්න වනේද කියලා අදි ැම කරුණක් ඇැහුවා අහල අන්තිමට අහනවා ස්වාමීන් වහසට මතකද සැවත්නුව රහවල් වීදයේ දහාට කෝටියක් විතර ධනේ තියෙන සිටු පවුලක් හිටියා ඉට පසේ උවහස කියනවා මතකයි හැබැයි ඒ සිටු පවුල ගැන මගින් මොකුවවත් අහන්ඩිපා කියලා ඇයි ස්වාමී නියහෙම කියන්නේ උහස කියනවා දැන් එහි සිටු පවුලක් නෑහ හේතුවමකක්්ද උහස පැහැදිලි කරනවා ඒ සිටු පවුලට එකම එක පුතෙක් ඉඳල තියනවා ඒ පුතා ලාබාල තරුණ අවදීම පැවිදි වෙලා තියෙනවා. ඉතින් පුතා පැවිදි වුණ නිසා මව්පියෝ බොහෝම අසරන වුණා දැසිදස්සු මාලිගාවවය බොහෝ දේවල් කොල්ලකෑවා. බලාගන්න කෙනෙක් නැති නිසා. අන්තිමට සිටිතුමාටයි සිටු දේවයටයි ජීවත්වෙන්ට විදිහක් නැතූගිය. මාලිගාව පවා ඔුන්ට අහිමි වුණා. ආයශමතුනි දැන් රන්තල්ලිය ආහාර අනුභව කරපු සිටිතුමයි සිටු දේවියයි. බලංකබල් දෙකක් කරගෙන හිගමනය අනොකෙනෙ. මේ කරුණු ටික කියාගෙන යනකොට ඇස්වලින් කඳුළු වැැක් කරෙනවා ඇැයි අඩන්නේ කිය ලැහුවා ස්වාමිනි දන්නවාද ඒගොල්ලගේ ඒකම පුතා මම මම පැවිදිවුුණ නිසා තමයි ඒ ගොල්ලන්ට එවන් තත්ත්වයක් උදවුණි ඒ නිසා තීරණය කරනවා ස්වාමීණි මගේ පැවිද්ද තැන් සෑහෙන කාලය මං කමටහන් ඉල්ලගන මේ පන්සල ටැවිල්ලා භාවනා කරන්නට පටන් අරගෙන දැන් අවුරුදු දොළහ මට තාම කිසිම මාර්ගයක් පලයක් ලැබුණි නෑ මේ ජීවිතන් මට මාර්ගයක් පලයක් ලැබෙන් නැද්ද කොහෙද. එහෙනක් ස්වාමීණී මම දැන් බොහොම සතුටිම්ම සවුරු අයින් කරලා මගේ අම්මතාත පෝෂණය කරන්න ලියන්්ඩෝනේ. ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානනි වැඩයින්ට. ොම සතුටින්මයි සිුරුවරට සූදානං වෙන්නේ. කිසිම දුකක් නෑ ඒකන්නේ ගතවුණන මුළු කාලේම උන්හසේ බොහෝම හොඳ සිල්හැ කලතියෙනවා. පහෝදාම පාතරී තරගෙන උන්වහසේ සැවැත් නූරට පිටත්වෙනවා. වෙන ගෙනියන්ට දෙයක් නෑ උන්හස තියෙන පාතරය අරංයන්ඩ විතරයි. භාගිතුන් වහසේ දේශනා කොට වදාළී භික්‍ෂුවක් නිරන්තරී පක්ෂික් වගේ වීතුයි කියලා පක්ෂියට කිසි බරක් නෑ. අද රෑට මේ අත්තේ වහලා හිටියන සමහරලාට හෙටරයට වාසය කරන්න වෙන ගහක වෙන අත්ත නමුත් අරංයන්න මුකුත් නෑ මෙතනින් පිටත් වෙලා යනකොට ඔහුට තියෙනෙ පියාපත් බර විතරයි කෙන කියනවා. භික්‍ෂූන් වහන්සේටත් අට පිරිකර හැර කිසිම දෙයක් රැස් කර ගන්ඩ එපා කියල දේශනා කළා. ඒ වෙන නරකක් නිසා නෙමෙයි එතකොට නිවන් දකින් ඩමාරු නිසා. බොහෝ දේවල් එක්රැස් වුනහම ඒ දේවල් පිළිබඳව හොවෙල බලන්ඩ වෙනවා පරිස්සංකරණ්ඩ වෙනවා දූවිල් වැදෙනකොට පිහලතියන්්ඩ වෙනවා මෙ නොඒ කටයතුවලට ගියහම තමන්ගේ කාලේතම යහකයන්නේ. අපි ගෙවල් දුරවල් වල නමුත් ඒ තර වැඩදයෙනවාද කෙ පිනවන හිල බලහම් ගේ ලොකුවෙන්ඩ ලොකුවෙන්ඩ අතුගාණ්ඩම කොච්චර කාලයක් යනවාද. ඉටවසේ කුණු දරාව වැටුනහම වතුරදාලා නැවත පිහළදාන්ට සමහරලාට උදේ වරුවම වගේ ගත වෙනවා ගේ පිරිසිදු කරන්නට පොටු ටි පිහල අල්මාරි ටික පිහෙල්ල ද බාහිර කෙනෙක් ආගන්තුකේ කාව ිරිුදු බුණුත් ගහිලාල ේචශනය කරයි කියල හිතෙනවා දවසේ මේ වැඩ ටික කරගන උයාගන පිාගෙන කටයුතු කරලා විරවෙනකොට දවස ගෙවිලේ වෙරයි ඉතින් ඒ බොහෝ කටයුතු බොහෝ භාණන්්ඩ රැස් කරගත්ත නිසා එනිසා ගිහි අයගේ නිවනට යන ගමන මොනරෙකුගේ ගමනක් වොගේ කියලා දේශනා කළි එක බොහොම හෙමින් යන ගමන ත් භික්ෂෝ ගමන දේශ කළේ හන්සෙක් වගේ කියලා. හන්සේට ගොඩබිම යන්්ඩත් පුළහන් හන්සයටට වතුරෙක් බොහොම වේගෙන් හැඩ පුළුවන්. එන පැවිද්ධගේ ගමන හන්සයාගේ ගමනට උපමා කළා. අංගේ ගමන ඉක්මංකරවඩ තමයි අල්ප කටයුතු ඇති පුද්ගලයෙක් බෝට පත්තෙන්ට නිරන්තරයෙන් අවවාද කරන්නේ. භාගිතුන් වහසගේ අවවාදය මත මනාව කීකරු වෙච්ච උන්වහන්සේට ොස් සෞරද්දැක් වැඩහිටිය පන්සලෙන් අරගෙන යන්න වෙන කිසිම දෙයක් නෑ සිවුර සකසගෙන පාත්‍රී කරේදාගෙන උන්වහසසි ගමන පිටත්තුමා දීර්ග මාර්ගයේ ගෙවල උන්වහසේ සැවැත් නූරට ළඟවුණා දැක් සැවත්නූර එක දෙමංහන්දියක උන්වහසේ නතර වෙලා ඉන්නවා එක පැත්තකට ගියු ජේත වනාරාමිටි. අනික් ප්‍රැත්තටගිය නගරයට තමම කොහෙද යන්නේ කියල කල්පනා කළා. තීරණි කළාසිවුරු වැරලා අම්මටතාත් තට උපස්ථාන කරන්න ගත්ත හම අයි කවදානම් බනක් අහ්ඩවත් එන්ඩල බෙයිද දන්නේ. මෙච්චර කල් හිටපු එක අද බණපදයක් අහලා හිට උදේම යනවා කියල හිතුුණා. තිලෝගුරු බදුරජාණන් වහස දන්නවා මේ භික්ෂුව සියවරු අරින් හිතාගෙන අද සැවැත් නූරට ළඟා වුණා න අද ජේතවනරාමටත් එනවා හෙටවුදිය ඔහු සිවුරු අරිනවා ඒක භාගිතුන් වහසේ කලින්ම දන්නවා. ඒනිසා තේරණය කළා ඔහු සිවුරු නොහැරිය යුතුයි ඒ සඳහා ඔහුගේ හිත උනන්දු කළ යුතුයි අර භික්‍ෂුව දහම් සභාවට එනවා බලබල භාගිතුන් වහන්සේ ධර්මදේශනා ආරම්භ කරලා තිබුණා. අම්මගේ තාත්තගේ ගුණ ප්‍රකාශ කරලා ගිහි අයට විතරක් නෙමේ පැවිදි අයට පැවිදි ජීවිතය ඉදගනෙම මවු්පියන්ටුඋපස්ථාන කරන්න පුළුහන් කියන කාරණාව පැහැදිලි කරන්න. බොහෝම ආසාවිෙන් ධර්ම දේශන අවාහලා අවසානි කල්පනා කළා මම ජේතවනාරාමිට නාවනං මහලුකු අපරාධයක් කරගන්නවා. භාගිතුන් වහසේ දේශනා කලාන්නේ. ඇවිද බිේ ඉඳගෙනම අම් මටතාත්තර සල කණඩපුළු හන් කියලා. එනම් ඒක මට පුදුම වාසනාව. පහෝදා උදේම මව්පියෝගාවට යන්න කල්පනා කළා. වසර ගණනාවකට පස්සේ මව්පියෝ දකින්න යන්නේ. ඒ වසර ගණනකට හිටපු දෙන්න නිෙමෙයි දැන්ගින්නේ වයසයි දැංහරි දිලින්දවී. නිකම්ම යනක හොඳ මදී මොනහරි මවපියට අරං යන්නුවන. විහාරයට ගෙනත් තිබුණ සලාක දානේ උන්වහන්සේටත් පිළිගැන්වා හැබැ පින්නතුන මේ පැවිදි ජීවිතයේ පිින්ඩිසිංගා වඩින්නේ නැතුව දානයක් පිළිගත්ත පළමු අවස්ථාව වගේ මේ මොහොත ආ ඒවෙලාවි දැනුණා මං පාරාජිකවට පත්වනාත කියලා පේවා මේ භික්ෂූන්වහසේ කොයි තරං සීලය ගරු කරල තියෙනනොද කියලා පිණුසිගා වඩින්න එක උන්වහසගේ ජීවිතයේ මනාප්‍රතිපත්තියක් කරගෙන තිබුණා උන්වහස අර කැලෑවෙ වැඩෙඉන්න කාලේ දුතාංග සමාදන් වෙලා වැඩෙක්කියා ඒ තුළ පිණ්ඩපාති වැඩින් නැතුව දංවලඳපු දවසක් තිබුණේ අද පිින්ඩුසිඟා වඩින් නැතුව පාතරයට දානය ලැබෙනකොට තමන්ට නිකම් මහ ලැජ්ජාවක් වගේ එක කෙසේවෙතත් මවපියෝ බලන්ඩය හැන්්ඩෝනේ ඒ ලැබුණ ආහාර ටිකත් අරගෙන හොයාගෙන හොයාගෙන යනකොට ඒ දෙන්නත් උදේ නැගිටලා වලංකවල් දෙෙකුත් අතේතියාගෙන ගෙදරක් ළඟ මොනෝහරි දෙනකං බලාගෙනී ඒක දැකා හදවත කීරයෙහිල ගිය ඟට ගියහම අමට යන්තමට ඇස්පේනවා තාත්තත්ටන ගෙහෙමවක් පේන්නේ. අම්ම තාත්තට කියනවා ස්වාමීණී භික්‍ෂූන් වහසෙනමක් වැඩලා. සිටතුමා කියනවා පිින්ට පාති වඩින ඇති. අපිට නම් දෙන්න දෙයක් නෑ වඩින්ඩ කියර කියන්ට. දෙතුම් පාරක්කිව ස්වාමී ඉදිරියට වඩිින්ඩ කියලා නමුත් වඩින්නේ. අම්ම ආයෙත් කියනවා සිටතුමනි උන්හස වඩින්නේන. සිටතුමා කියනවා අපි පුතාවත්තාවද කියලා බලන්න ටික අම්ම ලංවෙලා බලන්නකොට අඳුර ගත්තා දැන් අම්මපයපාමුල වැටිලා අන්ඩනෝ ඒක දැකල තාත්තත් අන්ඩනෝ ඒ දෙන්න අන්ඩනෝ දැකල් හාමුදුරුවත් අන්ඩනෝ සෑහෙන වෙලාවක් අණඩල බෞ්පියෝ නැගිට්ටවල කරුණු කියල දිරිගන්වලා අධින් පස්ස අසරණ වෙන්න දෙන්නේ නෑ ඉන්න ඔය දෙන්නත් එක්ක කියලා අරගෙන ගියපු ආහාරට්ටික අම්මටතාත්තට බෙදලදීල නැවත පින්ඩ පාති වැඩල මවපියන්ට ආය දහවල ආහාර දීල පින්්ඩ පාති කරගන්න එකින් මව්පියෝ පෝෂණි කර කර ජීවත්වනා. තමන් වහන්සේට ලැබෙන වස්ත්‍ර මව්පියන්ට ඇඳුම් හැටියට පූජ කරනවා. මව්පියෝ අයින්කරන දිරාපු වස්ත්‍ර උන්වහන්සේ මහළ පඩුපෝල පලදිවා. ති උන්හස දන වලදන වේල්ලට වඩා නොවලදන වේල් වැඩී ඒ සමහර දවස්සොලට පිඩිසිංාගැවිල්ල මවපියන්ට කෑමදීල ආය පිින්්ඩපාති වැඩිඩ වෙලාවක් නැහැ. ඉතිං ඒනිසා බොහොම වේගෙන් ශරීර ශක්තිය පිරිහිලා ගිය. බොහොම කෘෂ වෙලා ගියා එක දවසක් පිණඩපාති වැඩිය හම මගදි මුණගැහිච්ච හාමුදුරු රුවගයක් ඇහුවා ඇයි ආයශමතුන් බොහෝම දිනලකි හිල්ලා පෙරෝඔබ බොහොම ලස්සනයි හරි පෘෂ්ටිමත් ඇයි මහනක මේ පාවෙලාවත්ද සීලය ගැන කිසියම් සැකයක්වත් තියෙනවද කලකිරිල කල්පනා කරනවාද එහෙම ඇහුව නෑස්වාමීනි මේ කාලෙ මට පලි බෝධයක් තියෙනවා මොකදද කෙල්ලහුවා මගේ අම්මයි තාත්තයි පෝෂණය කරනවා ඒ භික්ෂූන් වහන්ස ැහුවා ශාසනයේ නාමයෙන් ලැබෙන සිවූපසය ගිහිියන්ට දෙඩ ලැජ්ජ නඇන්ද කියලා ශාසනයට ලැබෙන දේවල් දෙන්න භාගිතුන් වහසසි තාහනම් කරල තිනවා එක් විසි අනේශනය කියලා කරුණු විසේකක් පැහැදිලි කරනවා ඒ කරුණ ෝල පැහැදිලි කරනවා විහාරස්ථානයේ සඟසතු දේවල් ගිහි අයිට දෙනක ගැෙන සුවන්ද සුනුදීම එක ැන සබං වර්ගදීම එතුොට විහාරස්ථානතියයට ලී දඩුදීම මේ අධි වශයෙන් කාරණ පැහැදිලි කරලා තියෙනවා ඒක් විසි අනේසනයම බිදෙන්න්න කියෙල දේශනා කරන්නේ එති ගොය කරුණුත් එක තමයි ඉහෙමහන්නේ ඉති එතට ආයෙත් හිතේ ලොකු කලකිරීමක් ඇති වුණා නොදැනුවත්වත් මංගතින් ශාසනික ප්‍රතිපදාවට හානි වනාද අර භික්‍ෂූන් වහන්සේලා ඒ කාරණාව ගිහිල්ල බුදුරජාණන් වහන්සේටත් කියලා. බුදුරජාණන් වහස පනිවිඩයක් ැරිය ඔය කියන භික්ෂුවට මවමුණ ගැහෙන්න එන්න කියන්ට. භාගිතුන් වහසගේ පනිවිඩිින් බුදුරජාණන් වහස වුණ ගැහෙන ගියා භාගිතුන් වහසි කාරණාව දන්න ැ භාගිතුන් වහසිට වුවමනාව දැ අනික් හැමෝගෙම කල්පනාව දැන් මේ හාමුදුරුවන්ට චෝදනා කරයි කියලා ත් භාගතන් වොහැසට ුවමනාව උන්වහස්සේ ගිහිත තව ශක්තිමත් කරන උන්වහස්සගේෙන් අනික් අයට ලොකෝ ආදර්ශයක්දට එතන්ට වැඩම කලාට පස්සේ කතා කර ලැහුවා භික්‍ෂුව ඔබ සාාසනිික සිව්පසේ ගිහි අයට දෙනවා කියලකෙන ඇත්තද එහෙමයි ස්වාමීණී ඔබේ උපස්ථාන කරන ගිහි අය කවු්ද ස්වාමීණි වෙන කවරුවත් නෙවෙයි මට ජවිත බලදදුන්න වගේ අම්මයිතාත්තයි. භාගිත නොහසි කල්පනා කළා සුළුවෙන් අගේ කරන්න හොඳ නෑ. එකකොහොඟක් උසස් විදිහට අගේ කරන්නරුන්නේ. ඒක මේලෝකෙ අගේ කළ ුතු දේවල් අතර ඉතාම සස්කරුණ මව්පියන්ට සලකනවා කියනෙක. මොහොතකින් දැකගණ්ඩ ලැබුණ පරිදී ගොබ දෙකක් වගේ මනා රවුම්. දිලිසෙන භාගිතුන් වහන්සේගේ මේ ශ්‍රීහස්ත දහතුන් දෙක එකට එකතු වෙලා අහසට ඔසෝලා තුන් වතාවක් බුදුරජාන් වහසේ සාධකාර පැඇත්තුවා. තුන් වතාවක් සාධකාර පවත්වලා බුදුරජාණන් වහසේ දේශනා කළා ශ්‍රේෂ් අයිමාහන. ඔබ පෙර මම ගත් මග ගත්ත කෙනෙ. මමත් පෙර ඔහොමයි මමත් බෝධි සත්ව ජීවිත ගාලී. කව දාවත් මගේ මව්පියවත් හැරී නෑ මෙතෙන්ට එනකං මං ආපු මග මව්පියෝ අත් නොහැරාපු මගක් මමත් අතීත ජීවිතය ඔහොම කළා කියල භාගිතුන් වොහස දේශනා කරහම භික්‍ෂූන් වහසලා ආරාධනාවක් කළා ස්වාමීණී ඒ අතීතයේ මවපියන් වෙනුවෙන් කැපකිරීම් කරපු හැටි දේශනා කරන්න කියලා ආන් ඒ ආරාධනාවන්ගේෙන් දේශනා කරපු ජාතික කතා ගණනාවක් තියෙනවා. එයින් එක ජාතික කතාවක් තමයි ජයත් දෙසව ජාතකය කියල කියන. එතුවට මේ ජාත කතාව දේශනා කරන්න හේතුවන වර්තමාන කතාව තමයි අපි මෙතෙක්වෙලා මේ පැහැදිල් කළේ. මහනිෙන අතීතයේ කපිල කියන රටේ කම්පිල්ල රටේ කියන සඳහන් කරනවා. කපිල රටේ උත්තර පංචාල කියල රජ හිටිය ඒ රජ්ජිරුවන්ගේ දේවිය පලවෙනි දරුවා බිහි කරන්ඩ සූදාන වුණා. කැබේ මේ රජ බිසව පෙරභවයක වෙනත් ස්වාමියෙකුගේ බිරිඳක් වෙලා හිටපු කාලේ ඒ ස්වාමයාට බිරින්දයකුරු දෙන්නෙක් ඉඳලතිීම. එයින් එක මේ බිරිඳට සාප කරලතියවා ගේ සාපේක ප්‍රතිඵලයක් හැටියේට ඇය යකින්නක් වෙලා ඉපදිලා ඉන්නවා ඇය මැගේ දරුව කණ්ඩයි බලාගෙන ඉන්නේ දරවා බිහි කලා එදාම යකින්නවා යකින්න ඇවිල්ලා තෙත මාන්ස පේසියක් වගේ අදම බිහිකරපු දරුවා අරගෙන අම්මගේ මූුණ දිහා බලාගෙනම මුරු මුරු හඬ නගමින් අර පුංචි දරුවකෑ. තින් ඇය මොතරම් ේදනාවකට පත්තෙන්ට ඇද්ද ත දරුවවා නැතුවගේ අබිහි කරපු දවසිම නැවත කාලයක් ගත වුණා ඇය තවත් දරු ගෙබක් බිහිරඩ සූදාන වුණා දරුවෙක් බිහි කරට ඒ දරුවත් බිහි කරහම අර යක්ෂණියවිල්ල ඒ දරුවත් කෑවා ඇය පස්සෙකාල තුන්ගනි දරුවෙක් බිහි කරන්න ලේශතිී ඒ කාලෙ රජ්ජරු රාජදේවිය වෙනම ගෘහයක නතර කරලා වටේට ආරක්ෂක සෙබලු දැම්ම වටේට ආරක්ෂක මුරකාවල් තියලයි තියන්නේ ඇෑ තුන්වෙෙන දරුවත් බෙහි කළා ආරක්ෂකයොත් ඉන්නවා නමුත් යක්ෂණියකට නොපෙනීෙන්ඩක් පුළුවන් ඇ මොන ක්‍රමෙන් හරි මාලිගවට ඇතුල්වෙෙලා ළමෑයට අත තිබ්බා ත තියෙනකොට රාජදීවී දෙකළ කෑගැහුවා කෑගහනකොට රාජපුරුෂූ අවි අමෝරාගනාව ඇයට ළමයක් අණ්ඩ බැරි වුණා දෙවනාට ළමය ආරගනම දීවා රාජපුරුෂුව පිටිපස්සින් ආයුද අමෝරාගනය ලොවනො හැබ යෂණිය දුවල දුවල වතුර බැහැල යන කුණු කානුවක් වගේ තැනක ඒ කානුවට පැනල හැඟුණ ි දැක්න දැන් හැන්ගිලා ඉන්නවා පින්නතුළි මේ අතරී දරුවට බඩි ගිනියවිල්ලා. දරුවවා දන්නේ මන් දැන් අම්මගාව ඉන්නවා ද යක්ෂණීගාව වින්නවාද කියලා එදාම උපන් දරුවන්නේ දැන් මේ දරුවා යක්ෂනීගෙන් කිරි බොන්්ඩ හොයෙනවා. ආං ඒ වෙලා ව ඇයට අර දවේශසිත පහවෙලා ගිහිල්ලා දරුවවා ගැෙන ධාරක සෙනහසක් ඇතිවා. ඒ දරුව කෑවිනෑ ඒ දරු අරගෙන ගිහිල්ල සොහොනේක් තියෙන ගල්ගුහාාවක තියාගෙන හැදවා කෑම කනව අයසට ළමයා ලොකු වෙනකොට මිනිමස් තමයි ගැනල්ලද තැන් අම්මත් මිනිමස් කනවා දරුවත් මිනමස් කනවා දැන් දරුවල් ලොකුයි දැන් තරුණයි දෙෙවුනට ඒ දරුවට අතුරු දහන්වෙඩ බෑ යෙක් නෙමේනේ එනිසා අම්ම ඉන්න රල්න මෙයා ගඇතට මුලක් දී ලැතිබුණා ඒ මුල ළඟ තියනතා කල් ඔහුට අතුර දහංවෙඩ පුළුවහන් එඳ මුලක් ගෙනනල්ල දිීර තිබ්බා. පස්ස කාලී අම්ම මරණීට පත් වුණා මොහුවති මුල නැතිවුණ දැන් අම්මත් නෑ මුලත්නෑ අතුරු දහංවින්නට පුළුවන්කමක්නේ. ඔහනට ගිහිල්ල මිනිස්සුන්ට පෙනි පෙනීම අ මලකඳන් ඉරාගන පලාගෙන කනෝ ඒක දැකල මිනිස්සු බයවුුණ බයවෙලා ගිහිල්ලා රජජිරුවන්ට තමයි කියන්නේ හැබැයි මේ වෙනකොට උත්තර පංචාලා රජුරුවන්ගේ බිරිඳ හතරවෙනි දරුව බිහි කරලා හිටී තන් හතරවෙනි දරුවට කරදරයක් නෑනේ දක්සණී මැරිලා ආං ඒනිසා ඒ පුතාට නම තිබ්බා ජයත් දිස කියලා ජාත කතාව නමත් ජයදදිස පාලියෙන් දිස නැත්තං දිසෝ කියල කියන්නේ හොරුන්ට හතුරන්ට කියන නමක් ඔයි එතුට රජරුවන්ගේ නම ජයත් දිස හතුරා ජයගත්ත නිසා යක්ෂණගෙන් දිනුවන යක්ෂ නිමැරිලා සතුරා ජයගත්ත නිසා සතුරා ජයගෙන උපන්න කුමාරයට ජයත් දිස කියලා නම තින්බා. දැන් ජයද්දිස කුමාරයයා තමයි දැන් රජ්ජුරූ. මිනිස්සු ගිහිලා ජයද්දිසකුමාරයට රජුරුවන්ට තමයි කියන්නේ යක්ෂෙ පෙනණි පෙනීම ඇවිල්ල මිනිවස් කනෝ කියලා. ජයද්දිස රජ්ජුරූ පිරිසක් පිටත් කරලා ඇර යක්ෂය අල්ලන්ට. මිනිස්සු බයියින්නත්. ටි කාල ැනකට මට පැනල ගමීම මිනිසු රාගණක කයි කියලා ඉතිං රාජපුරුෂයෝ ගිහිල්ලා සොහොන වටකළා සෝහන වටකරලා ඉන්න වෙලාවෙ යක්ෂයා ගුහාවිෙන් එලියටාව යක්ෂයා මිනිස්සුන්ව දැක්කා දැකල බොහෝම බයවුණා ඇ යොක්කොම ආයුධතීතියගෙනන්නේ බය වැඩිකට කෑගහන මිනිස්ු දිහට දීව. නිරවස්තරෙන් දූගනෙන්නේ පැවුලත්වය විලා කොන්්ඩෙත්වය විලා කැලෑවම ඉඳලා ශරීර පැහැත් යකෙක් වගේම තමයි. මිනිස්සුත් බයවුණා මිනිස්සු දෙපැත්තට වුණා ඒ මැද්දෙන් පැන්ලා කැලෑවේ ඈතටම දීවා අයි කවදාවත් මිනිශ්වාසේ පැත්ත පලාතටවෙෙනේ. මේ අතරේ ජයද්දිස රජරු එක දවසක් විනෝදය සඳහා මුව දඩේීම ඇන්ඩයනවා. යනකොට අම්මට තාත්තට සලකන නන්ද කියල එක බ්‍රාහ්මණය රජ්ජුරූ හම්බෙන්ඩාව. ඒ බ්‍රාහ්මණයත් මවුපියන්ට සලකන කෙනෙ. නන්ද බ්‍රාහ්මණය ගාතා හතරක් අරගෙනාව රජිරුවන්ට කියල දෙෙන්ඩ. එක ගාතාවක් කහවනු දාහ වටිනෝ. රජුරු සඳහන් කලා මදැඟ මනක් පිටත් වෙෙල ඉන්නේ. වෙනම ගෙයක්දීල රජ්ජුරුව එනකං ආහාරපාන සඳහා මුදල්දීලා. ජිරූපිටත්ුන ම මේන එකකක් මේ ගෙදර ඉන්ඩ මම ඇවිල්ලා ඔබින් ගාතා ටිකේ ඉගෙනගෙන කහනු හාරදාහක් ගෙවන්නන් කියලා එ පොරොන්දුවදීලා ගියා කැලේට ගිහිල්ලා සියලු දෙනාම සාකච්ඡා කරගත්තා යමෙක් ලඟින් මුුවෙක් පැනල ගියොත් සම්පූර්ණය මුවට ඔහු වගේ කියුව අනම ලෝලා මවාල්ලන් ඕනේ සියලු දෙනාව පොරොන්දු කරවගෙන මුවෝ හොයනෝ කැලේ ඇතුළේ දල එලියට අප පාසාදමුවෙක් රජ්ජුරුව ලඟිම පැන්ලදීවා අනික් පිරිස ඔක්කෝම රජරුවන්ට හිනාාවුණ රජරුවන්ට ද ලැ්ජයි නීතිය දැම්මෙත් රජ්ජරමයි රජ්ජුරු එලෙවුව පස්සේ යොදුන් තුනක් එල වගෙන කියා ගිහිල මවා මැරුවා මරල් දෙකට කැප්පුවා කපල කදක් වගේ හදාගන ලිය දෙපැත්තිදාගෙන තැන් කද කරේතියාගෙන නවා රජරණට හරි මහන්සේදෙන් යුදුන් තුනක් දීව කියලකි හැම සැතපු බිසිගානක් දුවලා තින් මුණ කායික ශක්තියක් තිය නැද්ද එක දිගට ඇතැක්ම විසිගානක් දුවන්න මේ කැලෑේ එන ගමන් මහන්සේට නුගගහක් ඇටවවාඩිීම ඉඳතනී මේ තමයි අරයක්ෂය පැනලැවිල්ල නතර වෙලා ඉන්න තැන මිනිස් වාසයටවෙල්ල මිනිමස්කෑඇවි ඇැති වුුණාට කැලෑව හරහා වැටිලතියෙන මාර්ගයේ ගමන් කරන මගෝ අල්ලගෙන කනවා එක්තරා අබ්‍රාහ්මණයක් ගැල් සාතුවක් කරගෙන මේ කැලේ හරහා ගමන් කරන්න වෙලා කැළේ ආරක්ෂාරන මිනිස්සුන්ට කහවනු දාහක් ගෙවල කිව්වා අහවල් දවස මගේ ගැල්සාත්තුූේනවා ගොගලු කැලින් එරියයට යනකං මට ආරක්ෂාවදෙන් දෝන කියලා හා කීවා ගැල්සාත් වූ කැලේ හරහ යනවා අර යක්ෂයත් හෙමි හෙමිින් පාරයිනට ආාව මිනිහෙක් දැහැකන්ට ආරක්ෂාවට තියපු අර කැලේ මිනිස්සු යකා දැකල් බිමතිලා මුනින් අත දිීගැවුුණ බයිවෙලා යක්ෂයා පැනපු ගමන් ගැල් සාතවයේ නායකයම අර්ගෙන දීවා ඇැබ අරන් දුවනකොට අර ආරක්ෂික පුරුසිූ ජක්ෂයාගේ පස්සෙන් එලිවා එනිසා හයිියෙන් හයිෙන් දුවනකොට කැලෑවිතිබිච මුලක් පැගුණ කකුලට උලක් පැයිලක් කකුල හිල් කරගනම ගිය දෙද පිනිතින උලක් ඇැ ුන හම කොයි තරං වේදනයිද කියලපි දැන්නවා. බ්‍රාහ්මණය එතන මත් හැරිය නමුත් අර මිනිස්සු පස්සෙන් එලෝනොව වේදනාවත් දරාගෙන කකුලත් ඇදෑඇදම දීව. මිනිස්සු බ්‍රාහ්මණය වාරංගිය මෙයාට කෑම හොයා ගණඩුවත් ඇවිද ගැ්ඩ බැක් කකුල හිල්ලලා දවස් හතක් නොකා නොබී නුග ගාාවට ෙකි. රජ්ජුරුවත් එතනම ඉඳලා ආපහු යන්න කියල පිටත් වෙලා නැගිටිනකොට මෙයක්ෂයක් කතා කළා කතා කල කියීනවා යන්ඩ දෙන්න බෑ මන්දැන්ගුම කනාව දවස් හතක් තිස්සේ බඩිගින්න හිටි අද මට ආහාරය ළඟට මාව එහෙම කීනකොට හැටල බලන්නකොට දැකපු රූපයෙන් රජ්ජුරූ බොහෝම බයුනා රජුගවා ආයුදත් තියෙනවා රජරුවට ඕන්නන් හොඳට දුවන්ඩත් පුළුවන් නමුත් කකුල්වල මාන්සපේෂි තද වුනා කියල කියනවා දුවන්ඩ බැරි වුණා කරඩ දෙයක් නෑ දැ යක්ෂෑ කනාව කියල කියනවා ටික වෙලාවක් අහගෙන ඉඳලා බය නැති කරගෙන වචන හසුරුවල යක්ෂේ අට කියනවා මේ මංගාව ඉන්නවා මුවෙක් මේ මවා කණ්ඩ මට යන්්ඩ දෙඩ කියලා මවා මරල ඉන්නේ මවා කණ්ඩ මට යන්ඩ දෙන්ට ආගේ වෙලා වී යක්ෂය කියනව මවා කොහොමත් මං කනෝ ඔඹ හරියට කරන්න හදන්නේ මගේම බාණ්ඩ මටම විකුණ නොවාගේ වැඩ මේ මවා කොහොමත් මට අයිති උඹ කෑවහම කොහමත් මුවත් මගේ තමාදේන්ද ම ඉස්සරලා උඹව කාලා ේ බඩි ිය හො වාක්න්නන් කියල කියවා ඉදම් බේරෙන්ට ක්‍රමයක් නෑනේ රජරූ පිටත කල්පනා කරනවා රජුරුවන්ගේ මූුණ ඇකිල්ලා නිකන් දුකෙන් වේදනාවෙන් වගේ දක්ෂය අහනවා මරණය පි පිණීදම් බොමනවට තව දුක්කයන්නේ කියලා ජයදදිස රජරූ කියනවා මැරෙන්ඩ නම් බයනෑ මැරුවට නම් කමක්නේ මං මේ කැලෑවට එනකොට තමයි මේ රටි රජ්ජුරූ මට තමයි ජයද්දිස කියල කියන්නේ නමුත්දැන් ඒව කතා කරලා වැඩක් නෑ මං මේ කැලෑවට එනකොට බ්‍රහ්මණේකාව මව මුුණ ගෙහෙන්න්ඩ ඒ බ්‍රහ්මණට මම් පොරොන් දුවක් දුන්නා මම එනකං ඉන්ඩ කියලා ඔහුට ධනය ගැන ආසාව ඇති කළා මං ඇවිල්ල කවනු හාරදාහක් දෙන්නන් කෙකිීව. ැ හු ම එනකං බලාගෙන ඉන්න දැන් ඔඹ මාව කෑවහම එ පොරුන්දුව විෂ්ට කරනිි කවු්ද මට දුකතියෙන්නේෙ මැරෙන එකට නෙමෙයි පොරුන්දුව කඩවිනි එක ගැන ශ්‍රේෂ්ඨ පුරුෂියූ මොන තරං උතුම්ද තමන් දුන්න පොරුන්දුව කඩවෙයි කියලා පුදු මාකාර විදිහයට දුකයි නමුත් තමන්ගේ ජීවිතය නැතිවී කියෙන ගැන දුකනෑ යක්ෂයාමකොුවත් ඉගෙනගෙන නෑ එවුුණට මේ ඇත්ත වචනය කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව අම්ම ඉන්න කාල ටිකෙටික ගෙන ගෙන තියෙන යක්ක්ෂණනීකි ආන් එනිසා යක්ෂයක් කියන ඔරු කියන ඇත්තමද එහ පොරොන්දුවක් දීලදාවි මම විශ්වාස කරනවා ඇත්ත කියන්නූ කවදාවත් කවරුව අ රවට්ට නෑ කියලා. මං විශ්වාස කරනවා ඔබ කියන්නේ ඇත්ත කියලා. නැ ඔබ කියනවනේ ගිහිල්ල බ්‍රාහ්මණයට ධනේ දීලා අපහු එන්නම් කියලා මං පිළිගන්නවා ඔබේ එනවා කියලා. එහෙන යන්ඩ ගිහිල්ල ධනේ දීල නැවත හිෙට උදීමෙන්න්න කියලා. දැම්පිනතිනීම යකෙකුඩ කණ්ඩෙ. ගෙදර ගිහිල්ල ආපහොත් එන කෙනෙක් ඉඳීද. නවත් රජරුවන්ටිහින්න ගිහිල උදේ එන්න කියලා. රජුරු එයිද ගිහිල්ල රජුරු ගිහිල්ල බ්‍රාහ්මණය මුණගැහිල විශේෂ ආසනයක වඩා හිදවලා ගාථ හතර ඉගෙනගෙන කහවනු හාරදාහ ගෙවල බ්‍රාහ්මණය පිටත් කළා කිරවස කතා කලා පුතාට. යදදිිස රජුුවන්ගේ පුතාග නම අලීන සත්තු ඇයි මේ අලීන කියල කියන්නේ ලීන කියලකෙන හැකිලෙනවට එමන තම් බය වෙනවාට ලී නයි කියල කියනවා ද මෙතනතින අලීන හැකිලෙන් නැති බයවෙන් නැති කනර්ථයේ තියෙන අලීන සත්තු නිර්භයයි නර්ථය තිය කුමාරයට කතා කරලා කියනවා පුතේ උඹ අදම රජ වෙන්ඩෝනේ. ඇයිතාතේ හදිස්සී නම්ඹ රජ වෙන්ඩෝනයද. හදිස්සේම මං රජ කරන්න හදන්නේ පුතේ මම කැලෑවිදී පෝරිසාදයකුට අහුුණා යක්ෂය කියන වචන ඇත්තික පෝරිසාදක කියන වචනයට පාජි කරල තියවා. පෝරිසාදයකුට අහුුණා ඒ බෝරිසාදය මන් මරාගෙන කණ්ඩ හැදවා. බ්‍රහමණයට වෙච්ච පොරොන්දුව විෂ් කලා යන්ඩ ඕන හින්දා. මං පෝරිසාදයගෙන් අවසරයක් කරගෙනවා. මමදැ හෙට උදේම පෝරිසාදය ගාවට යන්්ඩුවනේ. එන්ද පුති ඔඹ රජව වෙන්ඩුවනේ. මේනකොට අලින සත්තු කුමාරය යුව රජජුරු කුමාරය කියනවා තාත්තනැති රාජීන් මට ඇති වැඩක්නෑ. යනවනන් දෙන්නම යන්. දෙන්නම යන කියලා කියන්නේ දෙන්නම වැැරෙනවා තාත්ති මම කියන්න දැන් කොහොමත් තාත්තගේ පණ යක්ෂයාට කැපවෙලා නිතියෙන්නේ එහෙන තාත්තගේ පන මට දෙන්නඩ රජවෙන්ඩ ඉන්න මගේ ජීවිතය තාත්ථකන්ට එතකොට තාත්තට මෙහි ඉන්ඩ පුළුවන් මට තාත්ත වෙනුවෙන් ගන්ඩ පුළුවන් ඒම කරමු ත කියව නෑැපුට ඒක හරන්නේ. උඹ රජවෙනිින් මංමයි යන් පිනති මෙතන සත්‍යය වශචනයගෙන ගොඩක් නතර වෙලා කතා කරන්න ඕනෙ තැන ඇඟ රජ්ජර පහෝ දව්දේ යන්ඩනෙ ලැස්ති අතීති අය ජීවිතය නැති කරනවාකිවත් බොරු කියන්නේ නෑ. අපි ඒකන සමාජංවිනි දිවි හිමියෙන් බොරු කියන්නේ කි. හෙටුද ගේියපු ගම පොරිසාදය රාග නවනනි. නමුත් බ්‍රාහ්මණයට වෙච්ච පොරොන්දුව බොරු කරන්න බැරිහින්දා ආපහු එන්ඩ ලැබුණ ඒ එන්ඩ ැබුණනෙත් වෙන එකක්ින් දනමයි සතති වචනය ආනු භාවෙනි සාමයි. දැම් බ්‍රාහ්මණයගේ පොරොන්දුව ඉෂ්ට කරලා දැන් පහෝදා යන්්ඩ ලෑස්තිවෙනවා ආපහු සත්තිර ගරු කරලා. එදි මෙතනති සත්ති ගැන හුග සාකච්චා කරඩු. ඒ ගැන කරුණු පැහැදිලි කරන්නන. හදීපාන චරිතය ඒ වගේම තව සතති ගරුකරපු භික්‍ෂූන් වහන්සේලා භික්ෂූන් වහසර කවුරුත් සතතිය ගරුකයි. නමුත් එවන් චරිත පැහැදිලි කරන්න කරුණු දක්වන්න මෙැී දවස්ථාව ගන්න පුළවා අකීප්ති තාපස චරිතයේ සත්‍යයට ගරු කරපුතේ සත්‍යය වෙනවින් ජීවිතයත් හැරපුතය බොරු කියන්නේෑ කියලා කිවොත් අම්ම තාත් අ වෙනුවෙන්වත් බොරු කියල නැති චරිතතිබුණා ඒ කරුණුන් ගොඩාක් මෙතන සාකච්ඡා කරන්නරුනේ නමු ධර්ම දේශනාව කාලයත් නිමා වෙලා තියෙන නිසා සත්‍ය වචනය මේ ලෝකෙ මොනතරං උසස්ද කොයිතරං ශ්‍රේෂ්ඨද කියන කාරණාව අප මේ කරුණෙන් තේරුම් ගැනිමු සත්‍යයේ යානු භහවේ නිසා රජිරුවන්ට අපපහු රාජියයට යන්ඩ ලැබෙනවා. ඇැයි ජීතය නැති කළත් බොරු කියන්න නැතිහින්දා රජ්ජුරූ පහුවදා පහු යන්නත් ලෑස්තිනෝ. කෙසේ වෙත අලින සත්තු කුමාරය තාතර යන්ඩ දෙන්නේ නෑ. තාත්ත නවත්තලා පුතාමයි යන්නේ තාත කියන උපුතේ ඕෝක තමයි සත්පුරුෂයන්ගේ හැටියි. අම්ම තාත්ත වෙනුවෙන් ජීවිතයේ දෙන්ඩ සත්පුරුෂ දරූ කවදාවත් මැලියනේ නෑ. පුතාගේ කැමැත්ත යන්ඩ එනං යන්ඩ තාත් අහිත යටින් හිතනවා මඟ පුතාට අලි නයි කියළම නමතිර තියන්නේ. මගපුතා හරියට කේසරසිං හෙක්වාගේ. පුද්දුම සිල්වත් චැරිත. යක්ෂයා ගාවට යන්ඩ තීරණය කරනවා ආයුදයක්වත් ගෙනහන්නේ. කුමාරයම කල්පනා කරනවා මගේ ඇති ආවිධයක් තිබොත් යක්ක්ෂයා බයවෙයි. යක්ෂයාගේ හිතේ බයක් ඇතිකිරුවොත් මගේ සීලයට හානි වෙයි එද ු දෙයක්ක්වත් නැතුූය. ඒවාගේ ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට චරිත අපි ජීවිතවලට පුදුම විදිහ ආදර්ශි සපයනෝ.හරයට හිතුවොත් අපේ ජීවිත කනපිට හරුණු අපො. මේ උතුම් ජාතක කතාවන් එක්ක. ජීවිතය ගලපගත්තු පිනතුන එවන් අයට හිතෙනවා අපි දෙවනි වරත්තු පන්නද කියලා. එතන ඉඳලා අලුත් ජීවිතයක් ගොඩනාගන්න හිතෙනවා. පිනතුන මේ උසස් ජාතක කතාවේ තවත් කරුණු කාරණා ටිකක් දේශනා කරන්න ඇත. අපි අදට ධර්ම දේශනාව මෙතැනින් නිිමා කරමු ඉතුරු කාරණා ටික අපි ඊළඟ දේශනාවෙන් සම්පූර්ණ කරමු. අදට දේශනාවට තියෙන කාලයනිි මවෙලලා නිසා ඉඳතුනී මේ උතුම් ධර්ම දේශනාවට අද දායකත්තය ලබා දිනු ලබන්නේ කොරතොට කඩුවෙල පදිංචි කේ මුදිත ප්‍රසන්න මහත්මා සහ හන්සි රණවකාරච්චි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිත්‍රාදීන් සියරු දෙනා විසින් උතු මරමුණ ලින්ම සෙහිපත් කරනවා අනන්ත සසර පටන් අපගේ නමින් මියගිය සියලූම ඥාති හිත මිතුරන්ට මෙරැස්කර ගත්ත උතුම්පුුණ්‍ය ධරමයන් අනුමෝදං විත්තුව කියල පින් ප්‍රාර්ථනා කරනවා. ඉට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දෙසැම්බර් මස දෙවනදින අටවන උපන්දිනය සැමරූ ආසුක බෝමෙත් හා මාර්තු එකලොස් වනදින උපන්දිනය සැමරූ මුදම් ඉන් සඳ පුතුන් දෙදෙනට රත්නත්‍රයේ ආශිරුවාදය පාර්ථනා කිරීමත් ඒ දෙදනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශිරුවාද කිරීමත් දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටින මීනා රණවකාරච්චි මහත්මියයට සෙත් පැතිීමත් අප දෙදනානමින් අපගේ මව්පියන් සෝපත්වී නිදුක් නිරෝගීවී දේර්ගාවිෂ ලබත්වා කියල මවුපියන්ට ආශිරුවාද කිරීමත්. කොතුම් ධර්මදානයෙන් රැස්සූ සියලුපින් අපගේ පින්වත් දේශකයණන් වහන්සේටත් රට ලෝවාසී සියලු මහා සංගරත්නයට මේපින් අනුමෝදං බේවා රත්නත්‍රී ආශිරුවාදය ල බේවා මෙම පුුණන්න කටයුතු සඳහා න අෛුරින් දායකත්වය දැරුූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලවෙත විශේෂ පුුණ්ඥාණු මෝදනාවක් හැටියට මේපින් අනුමෝදං වේවා රත්නත්‍රී ආශිරුවාදී ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මුදීත ප්‍රසන්න මහත්මා සහ හන්සි රනවකාරච්චි මහත්මිය ඇතුළු ඥාතිී විසින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවේ ච්චිර ජීවනය උදාවේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහ වහා සසර කතරින් එතරවීම සඳහා මේ සියලු පුුණන්න ධර්මයන්. සියරු දෙනාට හේතුවාසනාාවීවාකිිල් ප්‍රාර්ථන කරමු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන් තුළෝක සාාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුචේ. पीतो भवतु लोको च राजा भवतु दम्मिको